ද පාඩම් වන්නේ රසායිනික සූත්‍ර හරි එතුකට මම හවොත් රසායනක සූත්‍රැක් කියන්න මොකක්ද කියලා ඔගලන්් කියන්න පුළුවන් අයෝකනනි කමේ ඉංග්‍රීසියකොටෙක් ව ලක්කවකිී ලන එකන කියලා හැබැයි ඔත්තන ඊට වඩා එහාගේ දෙයක් තියෙන ඒ තමයි රසායක සූත්‍රයක අපේ නිකං ආවාට ගාට ඉංගිසි කුඩියන්න ප ලියන්න පුළුවන් ල දරව අන්ඳනා ගණඩ පුලන් රසායිනික සංකේත කිය කාබර්නං අපි ලනා කැපිටල් සීයකුර කැල්සිම් පින කැපරල්ී සිම්පර්ලයකර පොටසියම්නි කැප්ටල් කියකරු ඒ වගේ රසායින්ක සූත්‍ර කලියන්ද අපි ඉංග්‍රීසියකුරු භාවිතා කරන්න ඒ භාවිතා කරන්නේ රසායිනික සංකේත විදියට එක් එෙක් මූල ද්‍රව්‍යය හඳුනගන්න පුළන් රසායිනික සංකේත් තම අපතන පාච්චි කරන්නේ තොට මේ රසායිනික් සූත්‍ර ගොඩනගන්නනම් අපි දැනගෙන තියෙන්න්න ඕන එක මෝල ද්‍රවයවල සංයුජතාවය තොට මමත් සංයුධතාවය එන්න මොකක්ද කියලා සංයතාවය කියන්නේ යම් මූල ද්‍රවය පරමානුවක් සංයෝජනය වීමේ හැකියාව ද මේ හැකියාව ගත්තාාව මේ හැකියාව සාපේක්ෂ අපි මේක සාපේක්ෂව ගන්නේ හයිදිජන් පරමානුවටගැන්නේ මොකක්හරි මුල ද්‍රව්‍ය පරමානුවක් සමඟ එක්විය හැකි හයිරිජන් පරමාණු සංක්‍යව තමයි අපි මේ සනුතාවය කියලා ගනි තොට අපි සනතාව හමු තිසම හයි්‍රීන්වලට සාපේක්ෂව තමයි මයින්නේ එතකොට අපි කතාගොත් මුල ද්‍රව්‍ය පරමාණුවක් ගැන මුල ද්‍ර්‍ය පරමානුවක ක ශක්ති මට්ටන් තිය ඔකු දැන්ට මත් දන්න එක ශක්ති මට්ටන් තිෙන තොර සාමාන්‍ය මුූල් ද්‍රව ඉන්න කාණ්ඩ යනු අපිට කියන්න පුුවන් ඒඒ අවසාන ශක්ති මට්ටමේ තියෙන එලෙක්ට්‍රෝන ගන්න අපි ආභර්තිෙන් කියන්නේ කොච්ර ශක්ති මට්ටම් ප්‍රමාණ තියෙනවාද කියලා කාන්්ඩවලින් කියන්න අපි කොච්ර ඉලෙක්ට්‍රෝන ගානක් අවසාන ශක්තිමට්ටම තිෙන ද කියලා තෝට ඉන්න මේ අවසාන ශක්ති මට්ටම තින එලෙක්ට්‍රෝනවලටම් තමයි අපි සංයුජතතා ඉලෙක්ට්‍රොණ කියල කියන්න ඇද තරමී සංයුද්‍රයි ඉලෙක්ට්‍රෝන සාමාන්‍යය මූල ද්‍රවවේක තියන උපරිම සංයුජතාවයට සමාන වෙනවා තොර සාමාන්‍යෙන් අපි ගත්තොත් දෙවිනිකාණ්ඩේ තියෙන මැගනීසියම් වගේ මූල ද්‍රවව්‍ය ඒ මල ද්‍රාව්‍ය අන්තිම ශක්ති මාට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ඒයන්නේ සයුදතා එලෙට්‍රොණ ගන්න දෙකයිතොට මැගීෂයන්ගේ උපරිම සංයුත්තාවය වෙන්නේ දෙයිොට ඒ වගේ සංයුතාව අපේ තාව විදිගට හඳුගන්න පව සංයුතාව අපි කියන පු මෙහෙම රසායනික සංයෝජනයේ දී මූල ද්‍රව්‍ය පරමානුවකින් ඉවත්වන ඉලෙට්‍රොන ගාන හෝ එම මූලදාව පරමමාණුවට ලබාගන්න ලෙට්‍රන ගාන හෝ මූලද්‍රවය පරමානු අතර හවුලේ පාවදන ලෙට්‍රෝන යුතුල ගන්නට අපි කෑන්ඩ පූලා සංයුජතාවය කියලා එතකොට හමතිස්සෙම මක්කරි සංයෝජනයකදී ඉලෙට්‍රෝන හෝමාරුවෙන ඒ හිහුමාරුවුණ ඉලෙට්‍රෝන ගන්න මැත්තැන් හවුල පාතින එට්‍රෝන ගන්න තමයි අපි සංයුතාවය කියල කියන්නේ එතකොට මේ සංයතාවෙන් අපිට පුළුවන් රසායිනික සංයෝගයක තියන පරමානු ගණන රසානික සූත්‍රයෙන් ජූපණය වන අනුවක තියෙන පරමානු ගාන අපි නික්්ෂිතවම කියන්න පුළුවන් ගනම් එතකොට හිතමු ජලය ගැන තුළ ජලය අපි සාමාන්‍යෙන් රසායිනික සූත්‍රය ලියන්නේ H්ටෝ කියලා තුොට මෙතන Hටෝවල හයිදිජෙන් නැවිල්ලා න් එතට මෙතන යටින් ඉලක්කම දාලා තියෙනකට හේතුව වන්නේ හජන් පරමාණ දෙකකුත් ออกසිජන් එක පරමානවකුත් තින කියල පෙන්න එතකට ක්සිියන්වල්ට අංකයක් නෑන මක්කරි මුල ද්‍රවවකට අංකයක් නැත්තාන් එම සංෝගේ අනුවක ඇත්තේ එම මෝද්‍රව පරමාණුවකින් එකක් පමණ තුට ඔක්සිෙන්න්න ඔක්සියන්දැම් මත්‍රරම් කුත්නෑ කියැනටෝ කියන සංෝගේ අනුවක ඔක්සිජන් තියන්නේ එකක් විතරයි අපි තවදාහරනයක් ගත්තො ලකෝස රසයිනි සූත්‍රය ගලකෝස රසයි සූත්‍රය විල්ල සී හායයි තුළයි ූහයයි තුර මෙතරන ගලකෝස් එක අනුවක් ගත්තොත් අපිරිදිනක් කාබන් පරමාණු හායකොත් හරිජ පරමාණ දොලාකොත් ඔක්ෂෙන් පරමාණු හයකුත් තොර මෙයාකාරයට රසායනික සූත්‍ර එකක වර්ගින් අපි රසායනි සංයෝග බලාගන්න පුළක් හැබැයි මේත්තැක්කම අපිට තියෙනවා අනුවක් නිරූපණය නොවන රසායනනික සූත්‍රද අපිට බලාගන්න පුළුවන් දාහරණනැක්විතයට අපි ගත්තොත් ලුණු ඔගලන් පාචිකන කෑමවල් පාචකන් ලුණු ර ඒ ලුණුල අපිසාමානය ලියන්නේ සෝඩියම් කලෝරයි එකකන්න සෝඩියම් අනු සෝඩියමුයි කලෝරීනු එකතු වෙලා තමයි මෙන්නමින් සංයෝගය හදෙන හැබයි මේ සංයෝගය අනුවක් විදියට තියෙන නෑ හරද මේක තියෙන්නේ දන අයනයක් හා ලෝරීන් රිනා අයන විදිට තොට මේම අයන එකක් කර එකක් බන්ධනය වෙලා තමයි මේ සෝඩ ලෝරයිට් කෙන අයන දැලිස හැදන්නේ තර මේ අයන දැලිස සෝඩියම් දන හාලෝරන් රින අයනවල අනුපාතය ගත්තොත් දකන හැම්දිසම මේ අයිනික දැස පුරාවවටම සෝඩියම් හිතන්න පනහත්වයනා කියලා තට සෝඩියම් පනාට කලෝරීම් පණක් අනිවාරයෙන් තියෙනවා එකන්නේ මේ ගොලන්ගේ අනුපාතය හැමතිස්සම එකට එකයි තෝට අපිට පුළුවන් ලුණුුවල එකන මේස ලුණුවල රසයිනික සූතරයන්ද එන්නේ සියල් කියලා අපි ඉළඟට බලමු සංයුතාවය ඇසුරෙන් කොහොඳ මේ රසයිනක් සූතරලියන්න කියලා ර්දැන් තිේෙනව ඇති පළවෙනි මල ද්‍රාවය විස්ස හා ඊට අදාළ සංයෝජතාවයන් එතකොට දෙ මෙතන ඔගොල බැලුවත් සංයජතාවය සමාරක්කයවට බින්ඳූ තින සමරක්කට එක තිනෝ දෙක තියනවා තුනතියෙන අතර තිෙන ඒවගේ ඉවිධාකා සංජතාවයෙන් තියෙනවා වුවකොමද කටපාඩන් කරගන්න මෙච්චරයි තියෙන ඔක කටපාඩන් කරන්නම අවශ්‍යනය ට මතක තියාගන්න ඕන නද තමයි අදාළ මූල ද්‍රව්‍ය ආවර්ථාවක්ුවේ මොනකාණ්ඩිර තින්න කියන එක තොටට ආවර්තාවක්ග කටපාලගන්නම් යාටමින් සංයුතාව හයන එක එන ලේසිීතට ඉතන්න හදරියන් වගේක් හරණන්නෙ පලේනි කාණ්ඩින යග සයුතාවය එකයි එතවට ලිතිියන් ගත්තොත් එයායින්නේ පලේනි කාණ්ඩ යග සයුතාව එකයි බෙල්ලියෙන් ගත්තත් යන දෙවනි කාන්්ඩේ යගේ සංයුත්තාව දෙකයි බෝරෝන් ගත්තත් යෑන තුන්ගෙන කාණ්ඩ යක් සනයුතාවය තුනැතුරු මෙයා කාරයට වාට පුළුවන් පලවිනි කාණ්ඩ හත්තරේ ඇති මූලද්‍රාවය වල සංයුතාවය හොයා ගැන්ද එකන්නේ පලවිනි කාණ්ඩ හතර තින මූලද්‍රාවයන් වල සංඥජතාවය වෙන්නේ ගුලන්ගේ කාණ්ඩ අන්ගේ ඇද ඔගුල සංයුත්තාවය බැලුවොත් කාණ්ඩංග පහ හය හත ඇනේල සංයුතාවය බැලුවොත් පෙනේ හැමතිස්සිම සංයුජතාවයවෙන්නේ අටෙන් කාණ්ඩංකෙ අඩුකරාම එකයන්නේ පස්සෙන කාණ්ඩේ මුල ද්‍රවයක් නම් යාගේ සංයුතාව වෙන්නේ අටෙන් පහක් අඩුකරාමෙන ගාන එකැනෙ තුනයි තුට ඔක්සේනොගයක් ගතුත් යයිනි හයවිනි කාණ්ඩය තුර යාගේ සයතාව වෙන්නේ අටෙන් හයක් අඩු කරාම දෙකයි ෆලෝරිී නෝග ගතමයයින් හත්තනි කාණ්ඩේ තුොට අට හත කඩුගාම එකයි තුමියයාකයට ඔට පුළුවන් සුතාවන් හොයා ගන්න එතකට මේ අනුව බැලවාම පොස්වරස් සල් හා කලෝරීන් කියන තුන්දිනාට සංතාවයන් දෙකගාන පීහිටනව තුර ඒගොලන්ග උපරිම සංයුතාවයකුත් පෙන්නන්න පුළුවන් අඩු සංයුතාවයක් පෙන්නන්නත් පුළුවන් එතට එක එක රසානික සංයෝගය අනුව ඒගොල්ලෝ සංයුත්තාවය වෙනස් කර ගන්න අපි බලමු කෝමද රසානික සූත්‍රයක් ලියන්න කියලා තුොර ඉසල්ලාම රසායනික සූත්‍රයක් ලියන්නන හැමතිස්සම අපි බලන්න ඕන ඒ රසායනික සූත්‍රයේ සංයෝගය හැදල තියෙන මූල ද්‍රව්‍යය මොනවද කියලා ඊට පස්ස කරන්නේ ඒ අදාළ මුර ද්‍රා්‍යන්වල අපි රසානික සංකේතය ලියනා ඊට පස්සේ ඒ රසයිනික සංකේත්තවලට පල් ලෙහැයින් ඒ අර්දාළ මූඩ ද්‍රවවයට තියෙන සංයුජතන්කය ලියනවා අප ඊට පස්සේ කරන්නේ සංයුජතාවයන්දික මාරු කරන මාරු කරලා ඊට පස්සේ අගේමාංකටික සර්ලම අනුපාතයෙන් ලියනවා හැබැයි හිතන්ඩ පරද මාරු කළ සංුතාවන්දික මාරු කරාම වාට එනවානම් හයකුයි තුනකුයි වගේ යාට පුළුවන් සුළු කරල යන්න කියන එම අනුපාතිය ල් සුළු කරලු යන්න දෙකට එකයි කියා අපි දැම් බලමු උදදාහරණ කීපය එතන්න සෝඩියම් කෝරයි යෝඩියම් ලෝරයි් න්ෝඩියම් එන්නේ ලෝරයි් සල් තමචන ඉන්නේ එතායින්නේ එකසඉන්නේ වල සයතාවය එයි ලෝී සංයුතාවය එ එකයි ඒ දෙක මාරු කරනවා ඉන්නේ එක සල් එක කියලා සාමානය කලියන්න ඇතින්න අපි එකයින් කල්ලා ලීනවාඉන්නේ සල් කියලා හැමතිස්සම සෝඩියම් තමයි අපි සලාම ලියන් එක හේතුවත් තියෙනවා ේතුවත් සෝඩියන් කලෝරට්ෙන රසයින සූතරයේ අප සල් කලල් ලියන්න බරිති කියලා එක එමලියන්නෑ අපි ඒකට හේතුව තමයි ලෝරීන් කෙනෙක් කෙනයක් බෝහය තමයි ඉස්සල්ලාම ලියන්න සෝඩියම් කලෝරයිට් ගත්තම සෝඩියම් හ ලෝරීන් ගත්තාම සෝඩියම් තම එතන ලෝහෙ වෙනතුට සෝඩියමු තම අප ඉසල්ලාම ලියන් එක නිසා හැම විටම ලෝහයේ ඉසල්ලාම ලියලා යායට අදා මාරු කරල හම්බෙන සංයුතාවතින් ඒක ලියනාා ස අලෝයේ දාන අලෝහේ ඉලක්ම දාන ො අපිවදාරණය ගියොත් සෝඩි ක්ाइ් බ වගේ තොර එතන එන්නේවල්ට සනිතාව එකයි ක්ට සතාව දෙයි සනයතාවය මාරු කරන්න තටවාටයි එන්නේ දෙක ඕහ එක කියලා තුොට එක ලන්න තිද ප්‍රපරයින් සලස්සක සූ්‍ර ලියන සෝඩී ක්වල්ටන්නේටුවෝ කියලා තව හුදාරණනකම් මගනීසියම් නයිට්‍ර මැගනීසියම් නයිට්‍රේඩ් කෙනෙ එක මොනත්තිනම් මුළුද්‍රවයන් කත් තමයි මැගනීසියම් අනිත්ක නයිජ තර මෙතන මැගනීසියම් න එජනන එන් මේලයි සංයුතාවවෙන්නේ දෙකයි තුනයි හිට පසක ඇන්ති සංයුතාවයෙන් මාරු කරණය එක සංතය මාරු කරාමආටහම්බෙන එම්ජී තුන එන් දෙක කියලාා ම් නයිටගේ රසයින සූත්‍රය ඊළඟට අපි යොමුවෙමු බහු පරමානුක අයන ගැන අපි මේකනම කියනවා අයන කණ්ඩක කියලා තකට බහු පරමානුක අයනයක හැම තිස්සෙම බහු පරමානුක අයනයක් හැම තිස්සෙම ආරෝපනයක් තියෙනවා එයාට නයිටන නයිට්‍රේට අදා ආරෝපනය කැම් විස්සම තිීනවා නයිට්‍රේට්න ආරෝපන අයු ද්‍රෝණීිය මගයක් ගත්තුොත් යාගේ හැමතිස්සෙම දානය එකක ආරෝපනතෝට සෑම බහ සෑම අයන කණ්ඩයකම හැම තිසම ආරෝපන ඇත්තිේෙන අයතෝට හැ බහ පර්මාණෝක අයනයකම සංයවිතාවය වෙන්නේ යාට අදාළ ආරෝපනය තුර උදාහන කිඉදිෙන ගත්තොත් ඇමෝනියම්මගයක් ගත්තොත් යාගේ රසයින් සූත්‍ර වෙන්නේ එන්නේෙච් හතර දාන ත්‍රයාගේ සංතාාව වෙන්න එක ම මෙතන දිීල තින වගු අනුව බලන්ඩ පුළුවන්ගොගලන්ට ඒ අදා රසයිග සූත්‍රයන් සහ අදාළ සංයෝජතාාවය තකොට ආරෝපනය දෙක වෙද්දි සනවිතාාවදිකයි ආරෝපනය තුනක් වෙද්දි සංතය තුනයි තොට මේවාගේ එකකින් හොත් අපිට පුළුවන් සංෝගවර සූත්‍ර ලයා බලන්න අපි බලමු සෝඩියම් නයිට්‍රේට් ගැන සෝඩියම් නයිට්‍රේට කියන්නේ එන්නේසාහිෙන්නෝ්‍රී මෙචන අයනවලින් වෙන ගණු දෙෙනුවක් තියෙන් එකන්නේ මේකත් අපයට කලින් කතාර වගේ මෙම සංයෝගය අපි හදන්නේ සාමාන්‍යවිදියටම ස අදාළ සංයෝජතාවයන් ලියලා ඊට පසේ සයුත්තාවයන් මාරු කරනවාදා සතාවන් මාරු කරාට පස්සේ එන ගාන ලියන තොට උදාහන්නකි දෙෙට සෝඩිය යිට්‍රේඩ් ගත්තොත් මට එන්නේ දන්න එනෝ්‍රී රිනට ඉන්නේ ධනවලට සනයුතාවේ එකක්යි අරකිව්වදියට ආරෝපනයට ආරෝපනය ධන එකයින එකයි එනෝත්‍රී රින එකයින එකයි එතුට සනතාවෙන්දික මාරුකානවාවැටයි එන්නේ එනෝත්‍රී කියලා සෝඩිය නයිටේ වල්ට තොට මන් තවදාහන්න ගත්තොත් මැගනිීසිෙන් අයිට්‍රෙට් වගේ එකක් එොතැන මක්නිසෙ මයිල්ල දෙවෙන කාණඩෙේ තොටයා හදන අයනි තමයි එජ දෙකදනායනය එනෝත්‍රී ඔය ගත්තොත් එයා හදන්නේ තරණකායනයක් එනෝත්‍රී රින තොටයාලක් සයුතාවෙන් මැක්නීසියම් නම් දෙකයි එනෝත්‍රී නං එකයි ඉත පසෙ සයුතාවය මාරු කරද ටෝගලන්ටේජ එනෝතී කියන සම්පූර්ණ එකටමහර දෙක කියන එක හම් වෙන ඇතකොට ඔයා ලසායිනක සූත්‍ර ලියන්නේ MG වරානක් Nනෝත්‍රී පස්සෙ තමයි දෙක ලියන්නේ. තකොට බහු පරමානුක අයනයක එකකට වඩා ඉලක්කමක් හම්බෙන වෙලාවට අපි බහු පරමානුක අයිනය වරහන් තුළ ලියලා අ අදාල් ඉක්ක වරහණෙන් එල්ියෙන් ලියන. හරි මංහිතනාවඔගොල හමෝටම තේරෙන් ඇති කියලා තේන ගදයක් තිබොත් පල් හැන්කමෙන් කන්න මංගුත්තර දෙන්න. ආරට ක්‍රියකාරකමක් විදියට මේ දාලතිීන සඥෝධල රසයිනික්‍ සූත්‍ර න්න